මේ පානම ශ්‍රී ලංකාවේ නැගෙනහිරින් පිහිටි කුඩා දීවර ගම්මානයක්. ඉන්දියන් සාගරයේ එක් පසිකුණුත් විවෘත කලපු අනෙක් පසිනුත් පිහිටා තිබීම අවතානම් සහිතයි. ගම්මානය ජලයෙන් පිරීමට ඇති බේසමක් වගේයි. 2004 වසරේ දෙසැම්බරේ ඇති වූ සුනාමිය ප්‍රබලව මේ පෙදෙසට බලපෑවත් මෙම ගම්මානයට හානි සිදු වුණේ අවම වශයෙන්. එසේ වීමට හේතු අපි දැන් දන්නවා. සයුර දෙසින් පිහිටි වැලිවැටියෙන් ගම්මානයට ආරක්ෂාව තිබෙනවා. එමෙන්ම කලපුව දෙසින් ඇති කඩොලාන ඉහළ ගිය ජලයේ ප්‍රචණ්ඩත්වය දරාගනු ලැබුවා. එතනම අපේ ගම ගත්තාම වැලිවැටි වලින් කඩොලානෙන් ආරක්ෂා ලැබෙන වටේටම. දැන් සුනාමි ගහපු වෙලාවේදී මම හිතන්නේ අර ජීවිතාක්ෂරපත් වූ පුද්ගලයා හිටියේ වෙරළේ. ඒ නිසා තමයි ඒ පුද්ගලයන් නැති වුනේ. නැත්තම් එහෙ වෙන්නෙත් නෑ මගේ හිතේ. ওই වෙරළ අපි දැක්කා සුනාමියත් එක්ක උඩට අඩි 75ක් 100ක් උඩලා සලක් වැටෙනවා දැක්කා. නමුත් ආවේ නෑ. දෙවෙනි පාර ආව ඊට වැඩියෙන් ආවා. ආවත් එය හැපිලා පැය භාගකට පස්සේ ගඟක් වගේ ගලාගෙන තමයි අපේ ගමට ආවේ. ගඟ ඉතුරුවා විතරයි උනේ. විශාල වැටිය බිඳී ගියේ ඇයිද යන්න පසුව ගමුන් සාගත්තා. එක මිනිහෙක් වැලි කන්දක් ඩෝසර් කරමු නිසා එතන ගියක් තිබුණා. ඒක කඩාගෙන ගියා. ඛේදවාචක සිදුවීමෙන් පසු දැනුවත් වී ඇති පානම ජනතාව ස්වභාවික හරිත තීරු යථා තත්ත්වයට ගෙන ඒමට සංරක්ෂණයේ උදෙසා කැප වෙනවා. ආර්ථික ප්‍රශ්න තිබුණත් මුලින්ම ඔවුන් කලේ වැලි වැටි වලින් ගොඩනැගිලි තැනීමට වැලි ලබා ගැනීම නවතා දැමීමයි. අපි කවදාකවත් මූදු වැරළ තියෙන වැලි ඇටයක් දැන් ගන්න දෙන්නේ නැහැ මිනිසුන්ට. මූදු වැලි නම් ගන්නෙම නැහැ දැන් කවුරුවත්. අවශ්‍යතර ඔය වැල්ල ගන්නම නිසා මූදු වැල්ල ගන්නෙම නැහැ. ඒකල දන්නා මුහුදු වැල්ලෙන් තමයි අපේ ජීවිත ආරක්ෂා වෙච්ච බා දැන් වැටෙනවා. හානියටපත් කඩුලාන යථා තත්ත්වයට ගෙන ඒමට මෙහි ප්‍රජාව අත්වැල් බැඳගෙන සිටිනවා. ඔවුන්ගේ ජීවිත හා දේපල රැකීමට හේතු වූ අනෙක් සාධකයේ වූයේ හරිත තීරුවයි. කඩුලාන අපේ කලපුවේ තියෙන ලොකුම සම්පත. මොකද ඒක අත වශයෙන් අපි දන්නා සුනාමියෙන් පස්සේ කියලා බැලින්නම් මුළු ප්‍රදේශෙම අර හේන් කපාපු සිරියක් ගත්තා. මොකද මුල්ම සුනාමියට ඉස්සර වෙලා විශාල වශයෙන් තිබුණා මේ කඩොලාන නිකම් වවපු කල්ලානක් වගේ. නමුත් සුනාමියත් එක්ක ගසාගෙන ගිහිල්ලා විනාශ වුණා. නමුත් අත වශයෙන්ම අර කලපු මොය ඇතුලෙන් ඇතුලිච්ච ජල ප්‍රවාහය පාලනය කරන්න කඩොලාන පිහිටවුණා. ගමේ දීවර සංගමය නැවත කඩොලාන වැවීම සඳහා තම සමාජිකයන් 300ක් යොදා ගනු ලැබුවා. ඔවුන්ට මූල්‍ය හා තාක්ෂණ උපදෙස් දෙනු ලැබුවේ ලෝක සංරක්ෂණ සංගමයෙන්. එය කාර්ය ව්‍යාප්ත කිරීමටත් වැඩියෙන් ජනතාව සම්බන්ධ කර ගැනීමටත් ඉවහල් වුණා. තවානක් ඇතිකර එමගින් නැවත සිටුවන තෙක් කඩුලානේ ඇති කුඩා පැළ වර්ග රැකගනු ලබනවා. අපි කෙලිම සමතියෙන්ම තමයි අපි පටන් ගත්තේ මේ පරිසරය මේ සුනාමියට විනාශිච්ච ඒවා මේ නැවත නගා සිටවන්න ඕන කියලා අපි තීරණයක් අරගෙන අපි හිතුවා මේවා ආයෙත් මේ තියුණ තත්ත්වෙම තියෙනවා නම් මේ වගේ විපත් අපිට සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි හිතලා තමයි අපි තීරණයක් ගත්තේ මේ වැඩයක් කරමු කියලා. පානම සෑම සිව් දෙනෙක්ගෙම කෙනෙක් දීවර කර්මාන්තයේ යෙදෙනවා. කඩුලාන නිසා මුහුදු රැළෙන් ආරක්ෂාව පමණක් නොව වෙනත් වාසිද ලැබෙන බව දැන් වැටහි තිබෙනවා. කකුලුව ඔය කලුපු මාළු හොඳට ඒ කියන්නේ ආරක්ෂාව ලැබෙන තැන තමයි කඩුලාන. නමුත් කඩුලාන විනාශ වෙච්ච ගමන් දැන් 150ක විතර කලුපු මාළු ප්‍රමාණය අඩු වෙලා තියෙන දැනට. ඒ නිසා මම හිතන මේ තුලින් මං හිතන්නේ තව කාලයකදී මේ දීවර කර්මාන්තේ වැඩි දියුණු වේවි කියලා මේ කඩුලාන සංරක්ෂණය නිසා. පානමට කිලෝමීටර් 8ක් උතුරින් ආරුගම් බොක්ක පිහිටා තිබෙනවා. වැලි සහිත වෙරළටත් මුහුදු ජල ක්‍රීඩාවලටත් මෙය ප්‍රසිද්ධයි. නගරයේ වර්ධනය වීම සහ සංචාරක කර්මාන්තය නිසා වසර ගණනාවකට ඉහත මෙහි තිබූ වැලි වැටි හානියට පත් වුණා. ආරක්ෂාවකින් තොරවීම නිසා සුනාමි රළපහර ඍජුවම ගසාගෙන විත් විශාල හානියක් සිදු වුණා. මෙය පානම ජනතාවට නම් කිසිදා අමතක නොවනු ඇති. මම විශේෂයෙන්ම ආපහු නැවතත් කියන්නේ අර කඩොලානයි වැලිකඳුයි ඒක තුලින් ආපු අර පැල ඇටි ලොකු ගස් ඒවා විනාශ වෙච්ච නැති නිසා තමයි අපි ආරක්ෂාකුනේ. නැත්නම් අනිවාර්යයෙන්ම මම හිතන්නේ ලංකාවේ ලොකු විනාශයක් වෙන්න තිබුණේ ලංකාවේ පානමයි.